හරි හැමෝටම සුබ දවසක් අපි අන්තිම පාඩමෙන් කතා කරේ කොහොමද SQL codes ටික අපිට වැදගත් වෙන්නේ කියලා. එතකොට SQL codes ටික ඒවල syntax ටික තමයි මම කියලා දුන්නේ. එතකොට අපි SQL codes කතා කරන්නේ කොටස් හතරක් යටතේ. ඒ තමයි database creation, ඊට පස්සේ table creation, ඊට පස්සේ data ඇතුළත් කිරීම සම්බන්ධව කතා කරනවා. ඊට පස්සේ ඇතුළත් කරපු data වලින් අපි කොහොමද තොරතුරු retrieve කරගන්නේ කියලා තමයි කතා කරන්නේ. එතකොට අපි අර පළවෙනි තුනම ගැන කතා කරා. දැන් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ හදාගත්ත database එකෙන් අර පළවෙනි step තුන ඉවරයි. කියන්නේ database එක අපි හදලා ඉවරයි. අන්තිමට tables වලට data දාලා ඒ වැඩ ටික ඉවර කරලා තියෙන්නේ. දැන් මෙන්න මේ හදපු database එකෙන් කොහොමද අපේ අවශ්‍යතාවය පරිදි මෙන්න මේ data වලින් අපි තොරතුරු ලබා ගන්න කියලා තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට ඔන්න ඕකට වැදගත් වෙන ප්‍රකාශන කීපයක් තියෙනවා. එකක් තමයි select කියන ප්‍රකාශනය. මොකද්ද select කියන ප්‍රකාශනය? මෙන්න මේ select කියන ප්‍රකාශනයෙන් වෙන්නේ මොකද්ද? මේ select කියන ප්‍රකාශනයෙන් වෙන්නේ මෙන්න මේ අපේ tables තියෙනවනේ, tables වල තියෙන data ගන්න තමයි අපි මේ select කියන එක පාවිච්චි කරන්නේ. හරිද? ඔන්න ඕක ඉස් දැම්ම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉස්සරහට යන්න යන්න ඔයාට තේරේ. එතකොට දැන් මේක මෙන්න මේ වගේ තියෙනවා. සාමාන්‍ය සරලම select ප්‍රකාශනය තමයි මෙන්න මෙහෙම අපිට හම්බ වෙනවා. Select columns from table name. හරිද? Select columns from table name. ඔන්න ඔය විදිහට දුන්නාම මොකක්ද මේ ප්‍රකාශනයෙන් වෙන්නේ? මේකෙන් වෙන්නේ මෙහෙම වැඩක්. මෙන්න මේ කොලම් තියෙනවනේ. එතකොට මෙතනදී අපිට කොලම්ස් එකක් දෙන්න පුළුවන්, එහෙම නැත්නම් කිහිපයක් දෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොලම්ස් ඔක්කොම පෙන්වන්නට කියලා මෙතනින් කියන්න පුළුවන්. එතකොට ඒ විදිහට කමාන්ඩ් එක දුන්නාම මෙන්න මේ ටේබල් නේම් එකෙන් අදාළ ටේබල් එකේ ඒ සියලුම දේවල් ටික අපිට පෙන්වනවා. මම ඕක එක්සැම්පල් එකක් කරලා පෙන්වන්නම්. එතකොට ඕම් මෙහෙම තියෙනවා. Select මං කියනවා name and marks, marks from student. ඔන්න ඔය විදිහට දැම්මම ඔන්න ඔය ප්‍රකාශනය දාලා මම රන් කරනවා. රන් කරපුවම මොකද වෙන්නේ? එතකොට වෙන දේ තමයි මෙන්න මේ විදිහට මට අවුට්පුට් එකක් ලැබෙනවා. අමල් 58. ඉතින්ද නිමල් කියලා තවත් ඩේටා එකක් තියෙනවා කියලා. නිමල් 75. එතකොට මෙන්න මේ තීරුව අපිට පෙන්වන්නේ නැහැ. මම පෙන්වන්නේ කිව්වේ මේ කොලම් එකයි මේ කොලම් එකයි විතරයි. එතකොට ඔන්න ඒ කොලම්ස් දෙක පෙන්නවා මෙන්න මේ ටේබල් එකේ. හරිද? ඊට පස්සේ අපිට ඕන නම් ওই විදිහට තනි කොලම් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් හිතන්නකෝ වගුවේ තියෙන ඔක්කොම කොලම්ස් ටික පෙන්වන්න ඕනි කියලා. ඒ කියන්නේ මෙන්න මේ කොලම්ස් තුනම පෙන්වන්න ඕනි කියලා. අන්න ඒ විදිහට කොලම්ස් තුනම පෙන්වන්න ඕනේ නම් අපිට පොඩි සංකේතයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේක ස්ථා සංකේතේ පාවිච්චි කරොත් මෙන්න මේ විදිහට ඩේටා ටික අපිට පෙන්නනවා. අමල් 58යි 2000යි. ඊට පස්සේ නිමල් 75යි 2000යි. ඕම ඔය විදිහට ඩේටා ටික පෙන්නනවා. ඩේටා ටික පෙන්නනවා කියන්නේ මොකද්ද? අපි හදපු වගු වලින් ඔන්න අපි දැන් තොරතුරු ලබා ගන්නවා. හරිද? මං කිව්වා ස්ටුඩන්ට් වගුවෙන්. එතකොට ඇත්තටම මෙතනදි වෙලා තියෙන්නේ මොකද්ද?
මං කියලා තියෙනවා ස්ටුඩන්ට් වගුවේ සියලුම ශිෂ්‍යයන්ගේ තොරතුරු මට ලබා දෙන්න කියලා ස්ටුඩන්ට් වගුවේ සියලුම ශිෂ්‍යයන්ගේ තොරතුරු මට ලබා දෙන්න ප්‍රකාශනයේ ලියනවා මෙන්න මේ විදිහට එතකොට මොකද වෙන්නේ අමල් කියලා ඉන්නවා මාක්ස් අරන් තියෙනවා 58යි එයාගේ උපන් දිනේ 2000යි නිමල් ඉන්නවා මාක්ස් අරන් තියෙනවා 75ක් උපන් දිනේ 2000යි ඔන්න ඔය විදිහට එයාගේ ඩේටා ටික අරගෙන මට තොරතුරු ටික මට අවශ්‍ය කරන තොරතුරු ලබා දෙනවා. ඔහොම ඕක තමයි ඩේට ইনফরমේෂන් රිට්‍රීව් කියලා කියන්නේ. එතකොට සිලෙක්ට් ප්‍රකාශනය හරි. අපිට ඉස්සරහට ඇත්තටම මේ තොරතුරු මේ ඩේටාබේස් එකෙන් අපි තොරතුරු ගන්නවානේ. තොරතුරු ගද්දී ඇත්තටම අපි දිගින් දිගටම පාවිච්චි කරන්නේ මේ සිලෙක්ට් කියන එක. සිලෙක්ට් කියන එක අපිට අනිවාර්යයෙන්ම ඕනේ. මෙන්න මේ සිලෙක්ට් කියන එක තමයි මෙතනින් ඉහාට තව තව කන්ඩිෂන් එක අපි ඉස්සරහට ඉස්සරහට පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ මම ඔයාලට කිව්වා වෙයා කියලා ප්‍රකාශනයක් ගැන. මම මේක මෙහිම්ම තියාගන්නවා ඈ. මොකද මෙතනින් එහාට සිලෙක්ට් කියන එකම තමයි අපිට ඕන වෙන්නේ. වෙයා කියලා ප්‍රකාශනයක් ගැන කිව්වා. මෙන්න මේ වෙයා කියන එක වැදගත් වෙන්නේ යම්කිසි කොන්දේසියක් ගැන කියනවා නම් යම්කිසි කොන්දේසියකට අදාළව ඔයා ඩේටා ටික ලබා ගන්නවා නම් ඩේටා ටික දත්ත සමුදායෙන් ගන්නවා නම් මේ වෙයා කියන එක පාවිච්චි කරන්න වෙනවා කොන්දේසියක් කියලා කියන්නේ මෙහෙමයි හිතන්නකො මම කියනවා ස්ටුඩන්ට් ගේ නම නිමල්ව ස්ටුඩන්ට් ගේ නම සමානයි නිමල් කියලා කන්ඩිෂන් එකක් කියනවා අන්න එයාගේ ඒ කියන්නේ නිමල් කියන ශිෂ්‍යයාගේ විස්තර ටික මට දෙන්න කියලා කියනවා නිමල් කියන ශිෂ්‍යයාගේ විස්තර ටික මට දෙන්න ඒ කියන්නේ කන්ඩිෂන් එක වෙනවා ස්ටුඩන්ට් ගේ සෝරි ස්ටුඩන්ට් නේම් එක මොකක් වෙනවද නිමල් ස්ටුඩන්ට් නේම් එක නිමල් වෙද්දි මෙන්න මේ නේම් එක නිමල් වෙන කෙනාගේ මොකද්ද විස්තර ටික තමයි මට ඕනේ. එතකොට ඕක අපිට මෙහෙම දාගන්න පුළුවන්. දැන් මේ select all from student. ඒ කියන්නේ හැම කොලම් එකකම විස්තර පෙන්නනවානේ. එතකොට ඕකටම මම දාගන්නවා where condition එක. where. එතකොට මං කිව්වේ මොකද්ද? නිමල් කියන ශිෂ්‍යයා කියලානේ. එතකොට name equal නිමල් ඔන්න ඔය විදියට දැම්මොත් ඔන්න ඔය විදියට ප්‍රකාශනය ලිව්වොත් මෙන්න මේ විදියට ප්‍රකාශනය ලිව්වොත් අපිට එන output එක තමයි නිමල් 75යි 2000 ඔන්න ඔය විදියට තමයි අපිට output එක ලැබෙන්නේ ඒ කියන්නේ මෙන්න මේ අමල් කියන කෙනාගේ විස්තර අපිට පෙන්වන්නේ නැහැ. නිමල්ගේ විස්තර තමයි පෙන්වන්නේ. ඔන්න ඕක තමයි වෙයා කියන කන්ඩිෂන් එකේ වැදගත්කම. එතකොට මෙන්න මෙතනදී වෙයා කියන එකත් එක්ක දැන් මේ නේම් සමානයි නිමල්. හරිද? එතකොට ඕක ගන්න පුළුවන් සමාන කිරීම උතෙන්ද දා ගන්න පුළුවන්. එහෙම නැත්තම් විශාල කිරණ විශාල එහෙම නැත්තම් කුඩායි එහෙම නැත්තම් විශාලයි හෝ සමාන එහෙම නැත්තම් කුඩායි හෝ සමාන ඊට පස්සේ අසමානද කියලා බලන්නේ මෙන්න මෙහෙම උන් ඔය දේවල් ටික මෙන්න මෙතෙන්ද දාගන්න පුළුවන් ඔයා හිතන්නකෝ දැන් ඕක මම මෙතෙන්ද දැම්මා කියලා මේක මෙන්න මේ සංකේතය දැම්මා කියලා ඔන්න ඔය සංකේතය දැම්මොත් කියන්නේ නිමල් කියන කට්ටියගේ විස්තර පෙන්වන්න එපා කියලා. අසමානයි කියලානේ මේකෙන් පෙන්වන්නේ. එතකොට නිමල් කියන කට්ටියගේ විස්තර පෙන්වන්න එපා. එතකොට උතනදී මේක රන් කරපුවාම එන්නේ මොකද්ද? අමල් කියන කෙනාගේ විස්තර ටික විතරයි එන්නේ. ඊට පස්සේ ඔයා හිතන්නකෝ දැන් මම ඊගාවට කියනවා මාක්ස් 70ට වඩා වැඩි කෙනාගේ වැඩි ළමයින්ගේ විස්තර පෙන්වන්න කියලා. එතකොට select all from student where marks 70ට වඩා වැඩි කට්ටියනේ. එතකොට marks
marks kiyada wedi 70ට වඩා 70ට වඩා වැඩි කට්ටියගේ ඔක්කොම විස්තර ටික පෙන්වන්න. එතකොට මට පෙන්නවා අමල්ගේ විස්තර පෙන්වන්නේ නැහැ. නිමල්ගේ විස්තර පෙන්නනවා. නිමල් 75යි 2000යි කියලා පෙන්නනවා. එතකොට සමානයි නම් එතකොට කුඩායි නම් ඔන්න ඔය විදිහට මෙන්න මේවා ටික ගානට මෙතෙන්ට දාගෙන අපිට ව්‍යා එකත් එක්ක අවශ්‍ය කරන කන්ඩිෂන් එක හදාගන්න පුළුවන්. හරිද? එතකොට ගොඩක් දුරට ඔයාලට පේපර්ස් වලදී ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ මෙන්න මේ දැන් ඔය මං කිව්වේ හිතන්නකෝ මෙන්න මේ වගුවෙන් ලකුණු 70ට වඩා වැඩි ශිෂ්‍යයන්ගේ දත් සියලුම දත්ත ලබා ගැනීම සඳහා SQL ප්‍රකාශනය ලියන්න කියලා ඔයාගේ එක්සෑම් ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඔයාගේ ඔළුවට එන්න ඕනේ මොකද්ද? ආ 70ට වඩා වැඩි කෙනෙක්. එතකොට මෙතනදි කරන්නේ වැඩි ළමයින්ගේ ඩේටා තමයි ඉන්නන්නේ. මෙතනදි කරන්නේ මොනවාද? ඩේටාබේස් ක්‍රියේෂන් එකක්ද? නැහැ. ටේබල් ක්‍රියේෂන් එකක්ද? නැහැ. ඩේටා ඉන්සර්ෂන් ඉන්සර්ට් කරන එක ගැනද? නැහැ. ඊට පස්සේ එහෙනම් මේ කතා කරන්නේ මොකක් ගැනද? ඩේටා රිට්‍රීව් කරන එක ගැන තමයි මේ කතා කරන්නේ. ඩේටා රිට්‍රීව් කරන එක ගැනදී අපි ඉගෙන ගත්තේ මොනවද? සිලෙක්ට් ප්‍රකාශනය ගැන ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන ඇත්තටම කන්ඩිෂන් එකක් මට දීලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ව්‍යා ප්‍රකාශනයත් මෙතනදී යූස් කරන්න වෙනවා. අන්න ඔය විදිහට ඔයා මොකද කරන්න ඕනේ? මම ඔයාට SQL කෝඩ් ටික පිළිවෙලට කියලා දුන්නනේ මේ 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 තැන්වලදී තමයි මේක යූස් වෙන්නේ කියලා. ආන් ඒ විදිහට ගානට ගලපලා ඔයාට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. එතකොට උන් ඔහොමයි ව්‍යා කියන එක යූස් වෙන්නේ. හරිද? ඊට පස්සේ අන්න ඔය විදිහට ව්‍යා කියන එක යූස් වෙනවා. එතකොට ව්‍යා කියන එක අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි කන්ඩිෂන් එකක් ගැන කියද්දි. හරිද? මොකක් හරි කන්ඩිෂන් එකක් දෙද්දි තමයි ව්‍යා එක අපි යූස් කරන්නේ. එතකොට ඕම් ඒක හරි. ඊට පස්සේ ඩිස්ටින්ක්ට් කියලා එකක් තියෙනවා. ඩිස්ටින්ක්ට් කියන එක මම පැහැදිලි කරන්න. මම මේක මකා ගන්නෑ මොකද ඒක තමයි මෙතනින් එහාට දිගටම ඕන වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි ඩේටා රිට්‍රීව් කරගන්නවා නම් සිලෙක්ට් කියන ප්‍රකාශනය අනිවාර්යයෙන්ම තියෙනවා අපිට හම්බ වෙනවා. එතකොට මේ සිලෙක්ට් කියන ප්‍රකාශනයත් එක්ක තමයි එතනින් එහාට අපි මොන මොන වර්ගයේ ඩේටාද රිට්‍රීව් කරගන්නේ මොන වගේ ইনফরমේෂන්ද අපිට ඕනේ කියන එක තමයි එතනින් එහාට අපි ඉගෙන ගන්න ඒවත් එක්ක තීරණය වෙන්නේ. හරිද? එතකොට මොන මොන වගේවද ඕනේ? එතකොට ඒවට හරියන ප්‍රකාශන ටික තමයි අපි මෙතනින් එහාට ඇඩ් කරන්නේ. අනිවාර්යයෙන්ම මෙන්න මේක තියෙන්න ඕනේ. ඔයාලට ඔක්කොම කොලම්ස් ඕනනම් මෙහෙමයි. එහෙම නැත්නම් එක කොලම් එකක හෝ දෙකක ඕනනම් ඒ විදිහට මෙතෙන්ද දාගන්න පුළුවන්. මම හිතනවා වැඩේ තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ distinct කියන ප්‍රකාශනය. distinct කියන ප්‍රකාශනයෙන් වෙන්නේ මොකද්ද? distinct කියන ප්‍රකාශනයෙන් වෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. ඒ තමයි මේකෙන් වෙන්නේ මෙන්න මේ වගේ තැනක් බලන්නවා. එකම දත්තය නැවත නැවත යෙදිලා තියෙනවා. හරිද? එකම දත්තය නැවත නැවත යෙදිලා තියෙනවානේ. හැබැයි මට ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මං කියනවා මෙන්න මේ ස්ටුඩන්ට් වගුවෙන් ළමයි ඉපදිලා තියෙන්නේ මොන මොන අවුරුදුවලද කියලා මට විස්තරයක් ඕනේ කියලා. එතකොට ළමයි ඉපදිලා තියෙන්නේ මොන මොන අවුරුදුවලින්ද? එතකොට මම ඕන තව ඩේටා එකක් දාගන්නා. ළමයි ඉපදිලා තියෙන්නේ මොන මොන අවුරුදු වලද කියලා මට මේ විස්තර ඕනේ. මට තොරතුරු ඕනේ කියලා කියනවා. එතකොට ඔන්න ඔය වගේ වෙලාවකදී අපිට distinct කියන ප්‍රකාශනය පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ distinct කියන එකෙන් කරන්නේ මෙන්න මේ විදිහට දත්ත නැවත නැවත යෙදිලා තියෙනවානේ. ආන්ගේ නැවත නැවත යෙදිලා තියෙන වෙලාවකදී ඒ නැවත නැවත යෙදිලා තියෙන ඒවා ගන්නෙ නැතුව ඒවා එක සැරයක් ගන්නවා. ඒ කියන්නේ
දැන් මේ 2000 2002ක් තියෙනවානේ මං කියන මොකද්ද මොන මොන අවුරුදු වලද ළමයි ඉපදිලා තියෙන්නේ එතකොට ඔයා මෙහෙම ලියන්න පුළුවන්නේ මොන මොන අවුරුදු වලද ළමයි ඉපදිලා තියෙන්නේ එතකොට ඇත්තටම ගත්තාම ඕක ඩේටා ටික ගත්තොත් ඔයාට අවුට්පුට් එක එන්න ඕනේ 2000යි 1998 මෙන්න මේ අවුට්පුට් එකනේ ඔයා ගන්න ඕනේ එක්කෝ ඔයා මෙහෙම මෙහෙ 2000 2000 ඩබල් කරලා ඊට පස්සේ 1998යි 1998යි ඔමම ඩේටා ඇවිල්ලා බෑනේ මං අහුවේ ප්‍රශ්නේ මොකද්ද මොන මොන අවුරුදු වලදීද ළමයි ඉපදිලා තියෙන්නේ අන්න ඒ වගේ වෙලාවකදී ඒ කියන්නේ ඒ කිහිප සැරයක් එකම දත්තේ කිහිප සැරයක් යෙදිලා තියෙන්න පුළුවන්. ඒත් ඒ යෙදිලා තියෙන්නේ මොන මොන දත්තද කියන එක අපිට දැනගන්න පුළුවන් මේ ඩිස්ටින්ක්ට් කියන ප්‍රකාශනයේ. ওই ඩිස්ටින්ක්ට් කියන ප්‍රකාශනයේ දාගන්නේ අපි මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ මෙන්න මෙහිම. Select. Select. Select distinct ඊට පස්සේ මෙතෙන් අපිට columns ඒ කියන්නේ මෙතනදී මෙහෙම වැඩක් තියෙනවා මෙන්න මෙහෙම එක දාන්න බෑ අපිට හරිද මෙන්න මෙහෙම දාන්න බෑ මොකද හැම column එකක්ම නෙවෙයි අපි දැන් බලන්නේ මෙතනදී අපි බලන්නේ මෙන්න මේ column එක ගැන හරිද අපි බලන්නේ මෙන්න මේ column එකනේ ඒ කියන්නේ මං ඉල්ලුවේ මොකද්ද මොන මොන අවුරුදු වලද ඉපදිලා තියෙන්නේ මං ඉල්ලුවා ඒතකොට මට මේ වෙන ඩේටා අදාළද වෙන ඩේටා ඕන වෙන්නේ මොන මොන අවුරුදු වලද ඉපදිලා තියෙන්නේ කියන එක තමයි ඕනේ. එතකොට මේ ඩිස්ටින්ක්ට් එකත් එක්ක වරහණක් එනවා. එතකොට DOB කියලා දාගන්නවා. Select distinct DOB from student. එතකොට output එක එන්නේ 2000යි 1998යි කියලා. ඒ කියන්නේ මෙන්න මෙතනදි විතරයි ඔය වෙනස එන්නේ. डिस्टिंक्ट එකත් එක්ක අපිට එක කොලම් එකයි පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්ට ඇතුළත් කරන්න පුළුවන් එක කොලම් එකයි. එතකොට ඒ වගේම එක කොලම් එකක ඩේටා විතරයි ඔයාලගේ සිලබස් එකට අදාළව ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට අර ස්ටා එකක් එහෙම මෙතෙන්ට දා ගන්න බෑ. කොලම්ස් දෙක තුනක් නිරූපණය කරගන්න බෑ. डिस्टिंक्ट දාලා වරහන් අස්සේ ඔයාලට මොකෙන්ද ඕනි කියන එක දාගන්න ඕනි. Date of birth එකෙන්නේ ඕනි. එතකොට date of birth එක තමයි මෙතෙන්ට දාගත්තේ. ඔන්නෝමයි distinct කියන ප්‍රකාශනය ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ order by. ආයෙත් මම මේක ලියා ගන්න. Select all from student. හරි ඊට පස්සේ මොකද්ද තියෙන්නේ order by ප්‍රකාශනය. Order by ප්‍රකාශනයෙන් වෙන්නේ මොකද්ද? හිතන්නකෝ මේ මෙහෙම දීලා තියනවා කියලා. Order by මේකෙදිත් වරහණක් එනවා ඊට පස්සේ එක column එකයි දාන්න පුළුවන් order by නේ ඔන්න ඔය විදිහට දැම්ම කියලා order by ප්‍රකාශනේ select all from student order by name ඕකෙන් මොකද කරන්නේ මෙන්න මේකෙන් මේ order by කියන ප්‍රකාශනයෙන් කරන්නේ අපි මේ වරහන් අස්සට දෙන column එක තියෙනවනේ ඒ column එකේ තියෙන data ටික ආරෝහණ පිළිවෙලට හරිගස්සනවා මෙතනදී සංඛ්‍යාත්මක අගයන් නම් ඔයා දන්නවා උඩටම එක එනවා පල්ලෙහාටම ඉතිරි අගයන් ටික එනවා. එහෙම නැත්නම් මේ string එකක් වගේ තිබ්බොත්. ඒ කියන්නේ දැන් මෙතනදී නම් නමක් නේ තියෙන්නේ. එහෙනම් අර ASCII වල පිළිවෙලට. ඒ කියන්නේ අර ABC ASCII උනත් අපි දන්නානේ ABCD පිළිවෙලත් ගත්තාම මේ විදියට එන්නේ. ASCII පිළිවෙල ගත්තාමත් එකම විදියට එන්නේ. එතකොට මෙන්න මේකේ ABCD පිළිවෙලට එනවා කියලා කියන්න පුළුවන්. ASCII පිළිවෙලට තමයි එන්නේ. එතකොට අමල් කියන එක එනවා. ඊට පස්සේ A B C D E F G H I J K කමල් වෙනවා ඊට පස්සේ L M N නිමල් වෙනවා
ඊට පස්සේ සුනිල් වෙනවා ඔන්න ඔය විදිහට එනවා ඊට පස්සේ යාළගේ ඩේටා ටික මේ විදිහට එනවා නිමල්ගේ 75 කමල්ගේ 68 සුනිල්ගේ 70 එයා 998 එතකොට 75 2000 88 1998 මෙයා 2000 ඔන්න ඔය විදිහට ඩේටා ටික පෙන්නනවා ඕඩර් බයි ප්‍රකාශනය යූස් කරොත් ඒ වගේම ඕක අපිට අනිත් පැත්තට පාවිච්චි කරන්න පුළුවන් ඩිසෙන්ඩින් ඕඩර් එකට මෙන්න මේක දාලා රන් කරොත් මෙන්න මෙතෙන්ද මේක දැම්මොත් DESC කියන එක ඔයා දැම්මොත් DESC කියන එක දැම්මොත් මෙන්න මේකේ ඕඩර් එක අනිත් පැත්තට වෙනවා ඒ කියන්නේ ඩිසෙන්ඩින් ඕඩර් එක පැත්ත ඩිසෙන්ඩින් විදියට පෙන්නනවා සාමාන්‍ය මේක දැම්මේ නැත්තම් මොකද වෙන්නේ ඇසෙන්ඩින් විදියට පෙන්නනවා මේක දැම්මොත් මොකද වෙන්නේ ඩිසෙන්ඩින් විදියට පෙන්නනවා ඔන්න ඕකයි ඕඩර් බයි කියන ප්‍රකාශනයේ වෙන්නේ හරි එතකොට ඕන් ඩේටා රිට්‍රීව් කර ගැනීමට අදාළව ප්‍රකාශන ටික හරි සිලෙක්ට් ප්‍රකාශනය ගැන කතා කරා සිලෙක්ට් කියන එක අපිට අනිවාර්යයෙන්ම ඕනේ ඩේටා රිට්‍රීව් කරගද්දී ඊට පස්සේ වෙයා කියන එක කතා කරා වෙයා කියන එකෙන් කරන්නේ මොකද්ද ඇත්තටම යම් කිසි කන්ඩිෂන් එකකට අදාළව අපි ඩේටා සමග ඩේටා ගන්නවා නම් තොරතුරු ගන්නවා නම් අපිට වෙයා කියන එක වැදගත් වෙනවා ඊට පස්සේ ඩිස්ටින්ක්ට් කියන එක ගැන කතා කරා ඩිස්ටින්ක්ට් කියන එක අපිට ඕන වෙන්නේ මෙන්න මේ වගේ තැනකදී මොන මොන දත්ත ඩබල් වෙලා තියෙන්නේ කියන එක දැනගන්න ඊට පස්සේ අපිට ඕන වුණා ඕඩර් බයි එකෙන් කරේ මොකද්ද ආරෝහණ හා අවරෝහණ පිළිවෙලට දත්ත ටික අපි මොකද කරේ සකස් කරලා ඒක තොරතුරු ලබා ගත්තා හරි ඊගාවට අපිට ඉගෙන ගන්න තියෙන්නේ ෆන්ක්ෂන්ස් ටික ගැන අපි කතා කරමු ෆන්ක්ෂන්ස් ගැන ෆන්ක්ෂන්ස් ගත්තාම මම ඔයාට කොටස් දෙකක් යටතේ කියලා දෙනවා එකක් තමයි සිලෙක්ට් එකත් එක්ක යෙදෙන ෆන්ක්ෂන්ස් අනිත් එක තමයි වෙයා එකත් එක්ක යෙදෙන ෆන්ක්ෂන්ස් හරි අපි බලමු සිලෙක්ට් කියන ප්‍රකාශනයත් එක්ක යෙදෙන ෆන්ක්ෂන්ස් මොනවාද කියලා सिलेक्ट प्रकाशनीय तक का यदि ना माँ मैक्स की ना फंक्शन निकल मीन की ना फंक्शन निकल सम की ना फंक्शन निकल एवरेज की ना फंक्शन निकल सिलेक्ट की ना प्रकाशनीय तक का योदा गांडा पुड़वा ओके माँ मैं हम दान ना सिलेक्ट मीन वारहान ने ना मैं वारहान ना से अभी दागांडो ने मुकाद කොලම් එක තමයි දාගන්න ඕනේ. ඒ කියන්නේ මම මාක්ස් වලින් ඕක කතා කරන්න මාක්ස්. ඉන්න ඕකේ සින්ටැක්ස් එක ලියලා ඉන්නම්කො. සින්ටැක්ස් එක ලියුවොත් මොන කොලම් එකෙන්ද මින් එක ගන්න කියන එක තමයි ඔය කියන්නේ. හරිද? සිලෙක්ට් මින් ඊට පස්සේ අපි ටේබල් එකේ නම දෙන්න ඕනේ මොන ටේබල් එකෙන්ද කියලා. From table name ප්‍රකාශනයේ සින්ටැක්ස් එක මට ලියන්න පුළුවන්. එතකොට ඕක මම මෙහෙම ලියනවා select min කොලම් එක මොකද්ද? marks වලින් ඉන්නේ මං ගන්නෙ. marks from table name එක මොකද්ද? student. හරි. ඔන්න ඔය විදිහට දැම්මොත් මොකද්ද වෙන්නේ ස්ටුඩන්ට් වගුවෙන් අඩුම ලකුණු තියෙන ස්ටුඩන්ට් වගුවෙන් අඩුම ලකුණ මට පෙන්නනවා හරිද ස්ටුඩන්ට් වගුවෙන් අඩුම ලකුණ මට පෙන්නනවා ඒක තමයි අඩුම ලකුණ මොකද්ද 58 58 කියලා මට මෙතනදී පෙන්නනවා හරිද select min marks from student කියන්නේ එතකොට ස්ටුඩන්ට් වගුවෙන් මාක්ස් කොලම් එකෙන් අඩුම අගය පෙන්වන්න කියලා කියනවා. ඒ කියන්නේ ශිෂ්‍ය මෙන්න මේ පන්තියේදී සිටින ශිෂ්‍යයන් අතරින් අඩුම ලකුණ
කීයද කියලා අහනවා. අඩුම ලකුණු ශිෂ්‍යයන් අතරින් ලබාගෙන ඇති අඩුම ලකුණ කීයද කියලා අහනවා. ආන් මේ වෙලාවේදී මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ වැඩිම ලකුණ කීයද කියලා අහනවා. වැඩිම ලකුණ කීයද කියලා ඇහුවොත් මොන ෆන්ක්ෂන් එකද? max ෆන්ක්ෂන් එක. හරිද? එතකොට මෙතෙන්ද අපිට දානවා max ෆන්ක්ෂන් එක. max. එතකොට අපිට පෙන්නනවා කීයද? 75යි කියලා. මේ සිසුන් ලබාගෙන තියෙන වැඩිම ලකුණ කීයද කියලා අහනවා. ඊට පස්සේ සිසුන් ලබාගත් ලකුණු වල මුළු එකතුව කීයද කියලා අහනවා. ඒ සඳහා අපිට sum function එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතෙන්ද sum function එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වල එකතුව එනවා. එතකොට 8 8 16 5 21යි. ඊට පස්සේ 7 7 14යි 16යි. 16යි 6යි 22යි 27ක් වෙනවා. ඕම් ඔය වගේ ගණක් එනවා සම් එක. ඒ කියන්නේ ලකුණු වල එකතුව. මෙහෙම ශිෂ්‍යයන් ලබාගෙන තියෙන ලකුණු වල මුළු එකතුව කීයද කියලා අහුව මෙන්න මේ විදියට ඔයාලට ප්‍රකාශනය ලියලා ඒ තොරතුරු රිට්‍රීව් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇවරේජ් එක අහනවා. ඇවරේජ් එක අහනවා. මේ ශිෂ්‍යයන් ලබාගෙන තියෙන ලකුණු වල මධ්‍යන්නේ කීයද කියලා. එතකොට ඔන්න ඔය ෆන්ක්ෂන් එකෙන් අපිට ඒක ගන්න පුළුවන්. ඇවරේජ් එක හොයන්නේ කොහමද? ලකුණු ටික එකතු කරලා සිසුන් ගාණෙන් බෙදලා අපිට පුළුවන් ඇවරේජ් එක ගන්න. ඔන්න ඔය ෆන්ක්ෂන්ස් ටික තමයි select කියන එකත් එක්ක use වෙන්නේ. හරිනේ. ඊට පස්සේ where කියන එකත් එක්ක use වෙන ටික මට ඕනේ. where කියන ප්‍රකාශනයත් එක්ක පාවිච්චි වෙන functions ටික ගැන කතා කරමු. where කියන එකත් එක්ක පාවිච්චි වෙන functions. එතකොට පළවෙනි එක තමයි in කියන එක. එතකොට on select කියන එක එතන තියෙනවා. select එතකොට මෙන්න මේ columns ටික මෙතනදී ගන්න පුළුවන්. ඔක්කොම columns ටික මම ගන්නවා. from table name student මම ඕක ගන්නම්. අනිත් ඒවලින් syntax ටික කියලා දෙන්න. function එකට අදාළව syntax එක යන්න. එතකොට select all from student. එතකොට මේ හැම column එකක්ම පෙන්නනවා. ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? where condition එක පාවිච්චි කරනවා. where එකෙන් condition එක දෙනවා. where දැන් මේ where එක මම කිව්වා මොකද්ද? use වෙන functions ටික තමයි කියලා දෙන්නේ. එතකොට column in කියන එකයි මම කියලා දෙනවා කිව්වේ. in value 1 value 2 ඕම ඔය විදියට දෙනවා. ඕන ඕක තමයි මොකද්ද syntax එක. හරිද? එතකොට මම ඔයාලට මෙන්න මෙහෙම කියනවා. ඒ තමයි මේකෙම ගමු. ඔව්. ලකුණු 75ක් සහ 78ක් ගත්ත සිසුන්ගේ සම්පූර්ණ විස්තර පෙන්වන්න කියලා ඔයාලට ප්‍රශ්නයක් දීලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ලකුණු 75ක් සහ 78ක් ගත්ත සිසුන්ගේ සම්පූර්ණ විස්තර ලබා දෙන්න කියනවා. එතකොට මෙන්න මේක හැදෙන්නේ මෙහෙමයි. select all from student සම්පූර්ණ විස්තර නෙල්ලන්නේ. එතකොට සම්පූර්ණ විස්තරේ select all from student where condition එක තියෙනවා. එතකොට ලකුණු වල ඉන්නේ මේ බලන්නේ. එතකොට කොලම් එක මොකද්ද? marks. හරිද? marks in marks මොනවාද? 70යි 75යි. 70යි sorry මෙතන අපි integer නේ දැම්මේ. ඒ නිසා උඩුකම වොන්නේ නැහැ. 70යි 75යි.
හැත්තෑවයි හැත්තපහයි ලකුණු අරන් තියෙන ශිෂ්‍යයන්ගේ සම්පූර්ණ විස්තර පෙන්වන්න කියලා කිව්ව මෙන්න මේ විදිහට තමයි ප්‍රකාශනය ලියන්නේ. එතකොට බලන්න select කියන එකෙන් සම්පූර්ණ විස්තර ටික අපි ගන්නවා. එතකොට where කියන්නේ යම්කිසි condition එකක් දෙන නිසා මොකද්ද? marks in 70යි 75යි කියන marks අරන් තියෙන සිසුන්ගේ සම්පූර්ණ විස්තර ටික දෙන්න කියලා කියනවා. අනිත් එක තමයි not in ප්‍රකාශනය. not in ප්‍රකාශනය. not in function එක. not in මෙන්න මේක දැම්මොත් මොකද වෙන්නේ? not in දැම්මොත් වෙන්නේ 70යි 75යි ගත්ත අය පෙන්වන්නේ නැහැ. ඒ හැර අනිත් ලකුණු ගත්ත අය පෙන්වනවා. ඒ කියන්නේ මෙහෙමයි. සිසුන් අතරින් මෙම පන්තිය තිටින සිසුන් අතරින් ලකුණු 70 හා 75 ලබාගෙන නොමැති සිසුන් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්න කියනවා. ඒ වගේ වෙලාවකදී මෙන්න මේක මේ ප්‍රකාශනය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ not in ගත්තාම මෙන්න මේ වරහන් අස්සට දාන අගයන් ගත්තාම මොකද වෙන්නේ? ඒවා හැර අනිත් ඒවා තමයි පෙන්눔 කරන්නේ. ඊට පස්සේ is null එකයි is not null එකයි මම මෙහිම පැහැදිලි කරන්න. අපි දන්නවා වගුවක අපි ඩේටා දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? ඒක null valued වෙනවා. null කියලා දාන්න පුළුවන්. හරිද? එතකොට දැන් මම මේක මේ වා මෙතෙන්ද මම ඔයාලට මතක ඇති constraint එකක් දැම්ම unique කියලා. හරිද? කලින් පාඩමේදී unique කියලා මේ වගුවට constraint එකක් දැම්ම. දැන් ඒක ගැන හිතන්න එපා. එතකොට ඒ unique කියන constraint එක දැන් නැහැ කියලා හිතන්න. එතකොට ඕ null valued වෙලා තියෙනවා. මෙන්න මේකයි මේකයි. හරිද? එතකොට is null එකයි is not null එකයි කියලා දෙන්න යන්නේ. දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ වගුවට අදාළව data retrieve කරගද්දී ඔයාට කියනවා උපන් දිනයක් සඳහන් කරලා නොමැති සිසුන්ගේ සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්න කියලා. උපන් දින සඳහන්ව නොමැති මෙම පන්තියට අදාළව උපන් දින පිළිබඳව සඳහනක් නොමැති සිසුන්ගේ සම්පූර්ණ විස්තර ලබා දෙන්න කියලා කියනවා. හරිද? එතකොට ඔයාලට ලියන්න වෙන්නේ සම්පූර්ණ විස්තර ලබා දෙන්න කියනවානේ. එතකොට සම්පූර්ණ විස්තර ලබා දෙන්න කියන නිසා මේ ප්‍රකාශනය ලියන්නම වෙනවා. එතකොට ඔයා හිතන්නකෝ ඔයාට කියනවා නමහ ලකුණු පිළිබඳ විස්තරය පමණක් ලබා දෙන්න කියලා. එතකොට ඔයා මෙතන ස්ටාර් එක අයින් කරලා නේම් එකයි මාක්ස් කියන එකයි දාගන්න ඕනේ. ඒ කියන්නේ මෙම පන්තියේ උපන් දින සඳහන් කර නොමැති සිසුන්ගේ නමහ ලකුණු පිළිබඳ විස්තරයක් ලබා දෙන්න කියනවා. අන්න එතකොට මේ ස්ටාර් එක අයින් කරලා නමයි ලකුණුයි පිළිබඳ විස්තරයක් ගන්න පුළුවන්. එතකොට මම කිව්වේ මොකද්ද? මෙන්න මේ විදිහට සඳහන් උපන් දිනය සඳහන් කරලා නමැති සිසුන්ගේ විස්තර ඕනි කියලා. එතකොට ඔන්න වෙයා මේක මෙන්න මෙයා වෙයා කන්ඩිෂන් එක යූස් වෙනවා. හරිද? මෙතනදී වෙයා කන්ඩිෂන් එක යූස් වෙනවා. ඊට පස්සේ මොකද්ද? is null නේ. is null ප්‍රකාශනය ගැන කියලා දෙන්න යන්නේ. කොලම් නේම් එක ඕනේ අපිට. එතකොට කොලම් නේම් එක date of birth is null. date of birth is null. ඔන්න ඔය විදියට ප්‍රකාශනය දාලා run කරනවා. ඔන්න ඔය විදියට run කරපුවම මොකද වෙන්නේ? data ටික ලැබෙනවා මට නිමල් 75යි null කියලා. මොකද මේ ඔක්කොම data ටික ගන්න නිසා කමල් 68යි null කියලා ලැබෙනවා. ඔයා හිතන්නකෝ මට ඕනේ නම විතරයි කියලා. ඒ කියන්නේ මේ උපන් දිනය පිළිබඳ කිසිදු සඳහනක් කර නැමැති සිසුන්ගේ නම විතරයි මට ඕනේ. නම අවශ්‍යයි. එහෙනම් මම මෙතන name කියන එක දාගන්නවා.
එහෙනම් මට ඩේටා පෙන්වන්නේ කොහොමද? මෙන්න මෙච්චරයි පෙන්වන්නේ. හරිද? නල් කියලා තියෙන කට්ටියගේ. ඊට පස්සේ අනිත් එක තමයි is null අනිත් එක is not null. Is not null. Null වෙලා නැති කට්ටිය. ඒ කියන්නේ පන්තියේ සිටින සිසුන්ගේ උපන් දින පිළිබඳව සඳහනක් කරලා තියෙන සිසුන් පිළිබඳව ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නෝ පන්තියේ සිටින සිසුන් අතරින් උපන් දින පිළිබඳව දත්ත ඇතුළත් කර ඇති සිසුන්ගේ නම් ලබා දෙන්න කියලා කියනවා. එතකොට ඒක තොරතුරන්නේ. එතකොට ආන් ඒ වගේ වෙලාවට උපන් දින පිළිබඳව සඳහන් කරලා තියෙන කට්ටිය මෙයාලා එතකොට නල් වෙලා නැති වැලියුස් ටික පෙන්වන්න කියනවා. නල් වෙලා නැති ඒවා. එතකොට මේකද is null කිව්වොත් නල් වෙලා තියෙන එක පෙන්නනවා. is not null කිව්වොත් නල් වෙලා නැති එක පෙන්නනවා. මෙන්න මේ කොලම් එකේ නල් වෙලා නැති එක. කොලම් එකේ නල් වෙලා නැති ඒවා පෙන්වන්න කියනවා. එතකොට අමලුයි සුනිලුයි තමයි අවුට්පුට් එක විදියට අපිට ලැබෙන්නේ. मेन मेहिमदुन शिशुंगे සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්න කියලා නෑ සම්පූර්ණ විස්තරයක් නෙමෙයි සිසුන්ගේ නම් ලබා දෙන්න කියනවා මොකද්ද 1995 සිට 2005 දක්වා ඉපදුණු සිසුන්ගේ නම් ලබා දෙන්න කියනවා ආන් ඒ වගේ වෙලාවකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද between කියන එක මේ between කියන එකත් අපි where කියන එකත් එක්ක තමයි පාවිච්චි කරන්නේ එතකොට डेट ऑफ बर्थ कोलम में के नाम दाना मोन इतो डापी बालान ने मोन कोलम में के इधर किया कियान डे पे ये निशा कोलम में के नाम दाना मा इधर पास से बिटवीन के ने का यूज करना बिटवीन वैल्यू वन ने का मितना दाना मा ये तमा किया दर इतना स्नावसिया अनुपाहे and එක දාන්න ඕනේ and කීය දක්වාද 2005 දක්වා ඔන්න ඔය විදිහට එනවා එතකොට ඔමම ඔයාට ඩේටා එකක් තොරතුරක් රිට්‍රීව් කරගන්න පුළුවන් එතකොට මොකද්ද තොරතුර ඔයාගෙන් අහලා තියෙන්නේ 1995 සිට 2005 දක්වා ඉපදුණු සිසුන්ගේ නම් ටික ලබා දෙන්න කියලා ආට දැන් තේරෙනවද දත්ත සමුදායකකින් අපි මේ ගන්නෙ මොනවාද දාලා තියෙන දත් වලින් අපි එක එක තොරතුරු තමයි ලබා ගන්න. එතකොට විවිධ ආකාරයේ ඔයා තොරතුරු ගන්න පුළුවන්. විවිධ රටාවන් වලට අනුව ඒ කියන්නේ ටේබල් එකේ දාලා තියෙන ඒවාම විතරක් නෙමෙයි. ඔයාට හිතෙන හිතෙන විදිහේ තොරතුරු ගන්න පුළුවන්. එතකොට ඒවා ගන්න මෙන්න මේ තියෙන ඔයාට කියලා දුන්න ප්‍රකාශන ටික තමයි ඔයා ආට මෙහෙට හසුරුව ගන්න ඕනේ. ඒ වගේම ඔයා ER diagrams අඳින පාට් එකේදී මෙන්න මේවා ගැන හිත හිතලාම ER diagram එක අඳින්න ඕනේ. හරි. එතකොට between කියන එකත් හරි. ඊට පස්සේ like කියන එක ගැන කියලා දෙන්න ඕනේ. like කියන්නේ මොකක්ද? ඒකත් where කියන එකත් එක්ක තමයි use වෙන්නේ like කියන එක. लाइक किया ने का यूज़ करने व्या किया ने का ठीक का मेहम व्या इतना कॉलम में का तमा अभी पाविच्ची कराने नेम किया लही तांडू व्या नेम लाइक किया ला तिया ना हाँ इधर लाइक माँग वगैरह एग्जांपल ले कुछ दागना ये उन ओहम तिया ना මෙතනදී කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හිතන්නකෝ ඔයාගෙන් අහනවා මෙම පන්තියට අදාළ සිසුන්ගේ
අකුරෙන් නම පටන් ගන්න සිසුන්ගේ නම් ලයිස්තුවක් ලබා දෙන්න කියලා. ඒ අකුරෙන් පටන් ගන්න අයගේ නම් ලයිස්තුවක් ලබා දෙන්න කියලා. අන්න ඒ එතකොට ඔයා මෙන්න මේ වගේ එකක් තමයි ලියන්න ඕනේ. හරිද? ඒකින් පටන් ගන්න අමල්. ඒ කියන්නේ මේ ලයික් කියන එකෙන් වෙන්නේ මොකද්ද? ලයික් කියන එකෙන් වෙන්නේ ඒ කියන්නේ මෙන්න මේ නේම් කියන කොලම් එකේ මෙතන කොලම් නේම් එකනේ අපි දෙන්නේ. නේම් කියන කොලම් එකේ මෙන්න මේ අකුරෙන් පටන් ගන්න එකක් තියෙනවාද කියලා තමයි බලන්නේ. එතකොට මේ වගේ එකක් තියෙනවද? ලයික් කියන එකෙන් කරන්නේ ඒක. එතකොට ඕක මෙන්න මෙහෙම. දැන් හිතන්නකෝ ඒ කියලා තියෙනවා මෙන්න මේ මාක් එක දාලා තියෙනවා ප්‍රතිශත මාක් එක. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතිශත මාක් එකට මෙතනින් කියන්නේ වෙනත් අකුරු සෙට් එකක් එන්න පුළුවන්. මොනවාම හරි එන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් ඒ කියන කෙනා ඒ අකුරු සෙට් එකට මුලින් තියෙන්න ඕනේ. එතකොට බලන්නකෝ අමල් කියන නම. අමල් කියන නම ගත්තාම MAL කියන එක මේ ප්‍රතිශත මාක් එකට අදාළව තමයි තියෙන්නේ. හරිද? එතකොට ඒ කියන එක ප්‍රතිශත මාක් එකට ඉස්සරහින් තියෙනවා. ඒ කියන්නේ ඒ එකෙන් තමයි ඉස්සරෝම පටන් ගන්න තියෙන්නේ. එතකොට ආන් ඒ විදිහට තියෙන ඒවා පෙන්වන්න කියලා තමයි මෙන්න මේ ලයික් ෆන්ක්ෂන් එකෙන් කියන්නේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් මෙහෙම දුන්නොත් ඒ අකුරෙන් පටන් ගන්න නම් ටික තමයි කන්ඩිෂන් එක. එතකොට ඒකෙත් නම විතරයි පෙන්වන්න කියන්නේ. ඔයාලට ඕන නම් මෙතන ස්ටාර් එක දැම්මොත් අමල්ගේ ඔක්කොම විස්තර ටික පෙන්නනවා. එතකොට මෙතෙන්ට දාන්න පුළුවන්නේ ඔයාලට ඕන නම් මෙහෙම දාන්න පුළුවා. එහෙම නැත්තම් හිතන්නකෝ ඊට පස්සේ ඒ අකුරෙන් ඉවර වෙන ඒවා ඒ අකුරෙන් ඉවර වෙනවා නම් මෙහෙට. ඒ කියන්නේ ඒ අකුරෙන් ඉවර වෙනවා. මේ පැත්තේ යම් කිසි අකුරු ටිකක් තියෙන්න පුළුවන්. නමුත් අවසාන අකුර මොකක් වෙන්න ඕනේද? ඒ වෙන්න ඕනේ. එතකොට මෙන්න මේක මෙතෙන්ද දැම්මොත් මෙන්න මෙයාගේ විස්තර ටික අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අකුරෙන් නම ඉවර වෙන සිසුන්ගේ විස්තර අවශ්‍යයි කියලා කිව්වොත්. ඊට පස්සේ ආය ගන්න පුළුවන් මෙහෙම. N ගෙන් පටන්ගෙන L ගෙන් ඉවර වෙනවා. එතකොට මෙන්න මේ මැද මොනා හරි අකුරු ටිකක් තියෙන්න පුළුවන්. නමුත් N ගෙන් පටන්ගෙන L ගෙන් ඉවර වෙන්න ඕනේ. අන්න එතකොට මේක මෙතෙන්ද දැම්මොත් මෙන්න මෙයාගේ විස්තර ටික අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ආය මෙහෙම තියෙන්න පුළුවන්. මේ පැත්තට අකුරු මොනා හරි තියෙන්නත් පුළුවන්. මේ පැත්තට අකුරු මොනා හරි තියෙන්නත් පුළුවන්. කෙසේ හෝ මෙන්න මේ මැද MA කියලා තියෙනවනම් ඒ අකුරු ටික අතරේ මැද MA කියන එක තියෙනවනම් අන්න ඒක පෙන්වන්න ඒකේ විස්තර ටික දෙන්න කියලා කියන්න පුළුවන්. එතකොට මෙන්න මේක මෙතන තිබ්බොත් මෙන්න මෙයා ඒ වගේම මෙයා මෙයා මෙන්න මේ කට්ටියගේ ඩේටා ටික මොකද වෙන්නේ? ලබා දෙනවා. ඔන්න ඕකයි ලයික් කියන ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ. එතකොට ලයික් කියන එකෙන් වෙන්නේ ඇත්තටම ඒ අකුරෙන් පටන් ගන්න කට්ටියගේ නම් ටික ගන්න පුළුවන්. ඒ අකුරෙන් අවසන් වෙන කට්ටියගේ නම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඒවා තියෙනවද කියලා තමයි බලන්නේ. එතකොට මොන බලන්නේ මොකේද? කොලම් එක. එතකොට කොලම් එක තමයි මෙතෙන්ද දාගන්න ඕනේ. එතකොට ඔයාලට මෙතන තේරෙනවානේ සිසුන්ගේ සියලු විස්තර ලබා දෙන්න කියනවා. අන්න ඒ ප්‍රකාශනයට අදාළව තමයි අපි මේක ලියන්නේ. එතකොට සිසුන්ගේ නම ලබා දෙන්න කියනවා. එතකොට මෙතෙන්ද නේම් දානවා. සිසුන්ගේ නම හා ලකුණු ලබා දෙන්න කියනවා. එතකොට නමයි ලකුණුයි. ඒ කියන්නේ නේම් මාක්ස් කියන එක මෙතෙන්ද දාගන්න පුළුවන්. එහෙමයි මේ සිලෙක්ට් කියන ප්‍රකාශනයේ හැදිලා තියෙන්නේ. එතකොට where කියන එකත් එක්ක use වෙන functions ටිකත් හරි. ඊට පස්සේ ඔයාලට ආයේ කියලා දෙන්න තියෙනවා කිව්වම මම අන්තිමට මොකද්ද? join කියන එක ගැන. join කියන එක. ඒ වගේම මම ආයේ කියලා දෙන්නම් කිව්ව foreign key constraint එක ගැන ඔයාලට මම ප්‍රැක්ටිකලිම කියලා දෙන්නම්. මොකද ඒක වපු දෙකක් සම්බන්ධ කරද්දි තමයි අපිට ඒක ඕන වෙන්නේ. හරිද? එතකොට ඒ වෙලාවෙදි තමයි මට පැහැදිලිවම ඒක කියලා දෙන්න පුළුවන්. හරි. එහෙනම්
එතකොට මට කියලා දෙන්න ඕන දේවල් ටික හරි මට ඇත්තටම මේ මේ පාඩම අර අන්තිමට කරපු පාඩමෙන් ඒ වගේ මේ වීඩියෝ එකෙන් ඕන උනේ ඔයාලට මෙන්න මේ මේ SQL වගන්ති ටික ඔයා දැනන් ඉන්න ඕනේ මෙන්න මේ දේවල් තමයි ඒ වගන්තියෙන් වෙන්නේ කියන එක පැහැදිලි කරන්න තමයි මට ඕන උනේ ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න මෙන්න මේ මම ඔයාලට කියලා දුන්න දේවල් ටික වගන්ති ටික කොහොමද ප්‍රැක්ටිකලි යූස් කරන්න කියලා මම ඔයාලට ප්‍රැක්ටිකලි මෙන්න මේ කියලා දුන්න ටික කෝඩ් කරලා වැඩේ කියලා දෙන්න එහෙනම් අපි ඒ පාඩමෙන් හම්බෙමු හැමෝටම සුබ දවසක්.